ප්‍රශ්නයක් තියෙනවා. බුදුගල හරියට බුදුපියාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණේ දෙපළක් තියෙන ඒ සමානව පාර පැත්තේ තැනද නැත්නම් උඩින් තියෙන තැනද? දැන් බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවේ අද සතපෙන පිළිමයක් තියෙනවා ගල් ගුහාවක් ඇතුලේ. එහෙමයි. ඒ ගල් ගුහාවට බිත්තිය බැඳලා කොටු දෙකක් ගහලා තියෙනවා. එහෙමයි. දැන් අද ඒ ගල් ගුහාවේ පොඩි ගල් පිහිටි ගල් ආසනයක් තිබුණා. මේ ගල් ආසනය මත තමා බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. මේ බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර මෙතන මේ බුදුගල මෙතන බුදුහාමුදුරන්ගේ සිරිපතුල ගලේ කොටලා තිබුණා. ගලක පිහිටි ගලේ කොටලා තිබුණා බුදුහාමුදුරන්ගේ සිරිපතුල. මේ ඔතන හිටිය ස්වාමීන් වහන්සේලා පස්සෙ කාලෙක මේ බුදුහාමුදුරුවා පිරිනිවන් පෑවා කියන එක ඇහුවට පස්සේ ඒ පිරිනිවන් පෑව පින්තු මේ පිළිමයක් සතපෙන පිළිපයක් ඔතන හැදුවා. හදනකොට අර කොන්ක්‍රීට් දානකොට අර සිරිපතුල වැහුණා. එහෙමයි. අර බුදුහාමුදුරුව වෙනුවෙන් නිර්මාණය කළ සිරිපතුල වැඳගත්තු සිරිපතුල වැහුවා. ඒ වහන නිසා එදා හිටිය ඒ වැරදි කාර්ය කරපු ඒ ස්වාමීන් වහන්සේ අදත් ඒ හාමුදුරුව ඉන්නවා එක්කෙනෙක් දෙවෙනි හාමුදුරුව. ඒ හාමුදුරුව කිව්වා ඒ සිරිපතුල වැහුව දවසේ ඉඳලා අවුරුදු ගාණක් යනකම් ඒ හාමුදුරුවන්ට මේක නොයෙකුත් ආකාරයේ කරදර බාධක අවිහිරතාව බල සිරිපතුල වැහුවා කියන දේ. ඒ අනුව ඒ හාමුදුරුව අර ලොකු හාමුදුරුව අපවත් වුණා ඒ වේගෙන්ම. ඊට පස්සේ පොඩි හාමුදුරුව දැන් ඉන්න නායක හාමුදුරුව මේ කතාව මටම කිව්වා. මං ඇහුවාම ඊට පස්සේ ඒ හාමුදුරුව ඒ බුදු හාමුදුරුවන්ගේ සිරිපතුලත් කොටවලා ඒ හරියටම ඒ ගල් ගුහාවේ උඩ මුදුනේ තැන්පත් කළාට පස්සේ තමයි මේක නිමාවකට පත් වුණේ. නිමාවක් වුණේ නැහැ, යම් ප්‍රතිකර්මයක් කළා. ඒක නිසා බුදු හාමුදුරුව පිරිනිවන් පෑව ඒ මැද තියෙන ගල් ගුහාව වටේටත් තියෙනවා ගල් ගුහා පේනවා. සංකීර්ණයක්ම තියෙනවා. ඒක එක පැත්තකින් තමයි අර ගුහාව උමග තියෙන්නේ කුරගලට යන කුරගලට. ඉතින් ඒක නිසා බුදු හාමුදුරුව පිරිනිවන් පෑවේ මෙතන ඔතන අද බෝධීන් වහන්සේ නමකුත් තියෙනවා. නමුත් එතන සල්ගසුත් තිබුණා ඉදා. අද දැන් නැහැ. නමුත් සල්ගස් තිබුණා ඉදා. ඉතින් ඒක නිසා බුදු හාමුදුරුව පිරිනිවන් පෑවේ අද ඒ දැල් කුටිය කියලා ඒ කුටිය බුදු පිළිමේ තියෙනවා. ඒ පිරිනිවන් පෑවට පස්සේ ඊට පස්සේ මල්ලව රජරුවන්ට ඒක දන්වලා ආදාහනය කළේ ඊට ආර 20ක් විතර එහායින් තියෙන අර ආදාහන මළු. ඒ ආදාහන මළුවේ ඒ ආදාහනය කළ බව පෙන්වන්න පරවුණු මල් පොහට්ටුවක ගලක මෙහෙම කොටලා ගල් මේ මේකක් එතන තැන්පත් කළා තිබුණා. ඊට පස්සේ එතන පොඩි කුටියක් හදලා අරහතුන් වහන්සේලාත් හිටියා. ඊට පස්සේ එතන තමයි ධාතුන් වහන්සේලා වෙදුවේ දෝරණ බමුණ දෝරණ බමුණ ගුහාව තියෙනවා තව යාරහත් 800ක් එහායින් දෝරණ බමුණ එදා හිටියා. ඊට පස්සේ ඒ ද්‍රෝණ බමුණ බෙදලා දුන්නාම මල්ලව රජ දරුවන්ට උරුම වුණ දන්ත ධාතුන් වහන්සේ තමයි එතනම උඩ මුදුනේ දළදා මාලිගාවක් හදලා දන්ත ධාතුන් වහන්සේට පුද සත්කාර කරලා වැඳගෙන අවුරුදු තවත් 600ක් අනුරාධපුරයේ කිච්චිරි මෙවන් රජුව එනකන් මල්ලව රජ දරුව මේ දන්ත ධාතුන් වහන්සේ දළදා මාලිගාවට අවශ්‍ය වැඳපුදුම් පුද පූජා කළා. නමුත් ඊට පස්සේ මල්ලව රජ දරුවන් බොහොම මේ රාජ ඓශ්වර්යෙන් මිදුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක කරගෙන යන්න බැරි නිසා අර මල්ලව රජ දරුවන්ගේ අවසාන හේමමාලා දන්ත කුමරිය මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරගෙන අනුරාධපුරයට වැඩම කරලා අනුරාධපුරයේ එදා හිටිය අර බලවත් රජතුමාට ඒක බාර දුන්නා දන්ත ධාතුන්. ඒකයි වුණේ. ඊට පස්සේ දළදා මාලිගාවත් විනාශ වුණා. පැහැදිලි සුවපත් වේවා නේද?